ඔයාලා හැමදෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා තරුෂ ටෙච් YouTube channel එකට. අද මම මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ ෆොටෝ එකක් යොදාගෙන ගැලැක්සි ලෝගෝ එකක් සාදාගන්න කියලා. මම මේකට පාවිච්චි කරන්නේ Adobe Photoshop මුදකාංගය. අපිට මේකද Adobe Photoshop CS3 ඉඳලා CS8 යනකම් ඕනම software එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මුලින්ම කරන්න ඕනේ ෆේස් එක ඕපන් කරගන්න එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ මේ ටූල් බොක්ස් එකේ ලැසෝ ටූල් වල පොලිගනල් ලැසෝ ටූල් එක සිලෙක්ට් කරලා CTRL එකයි එකතු කිරීමේ ලකුණයි ඔබලා මේ ෆොටෝ එක zoom කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට එක තැනකින් පටන් අරගෙන මේ ෆොටෝ එක දිගටම select කරගෙන යන්න තමා තියෙන්නේ. මේක ඇත්තටම හරියටම ළඟටම select වෙන්න ඕනේ. අපිට මේකේ දුවේ ෆොටෝ එකේ අපිට ගැලැක්සි ලෝගෝ එක ඇතුළත් කරගන්න ඕන මූලික අංග ටික විතරක් හරියට select කරගන්න එක තමයි. මේ විදිහට මුළු ෆොටෝ එකම සිලෙක්ට් කරගෙන ඉන්නාන් පස්සේ අපිට කරන්න තියෙන්නේ ඉමේජ් වලට ගිහිල්ලා ඇඩ්ජස්ට්මන්ට් වලින් රිසෝල්ට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරගත්ත ගමන් අපිට ෆොටෝ එක මේ විදිහට වෙනස් වෙනවා දකින්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ලෙවල් එක ඇඩ්ජස්ට් කරන්න අපිට කැමති ඉලක්කමක් ගහලා මේක එක එක ෆොටෝ වලට වෙනස් වෙනවා. ඔයාලගේ ෆොටෝ එකට හරියන ඇඩ්ජස්ට්මන්ට් ඉලක්කම ලෙවල් එක හොයාගෙන මේ විදිහට ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ෆොටෝ එකේදී මේ විදිහට තමා දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කරන්න ඕනේ අපිට මේකට ඇඩ් කරගන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් එක ඕපන් කරගන්න එක. අපිට තව දෙයක් කරන්න තියෙනවා. ඒ තමා අලුත් වර්ක්ෂීට් එකකුත් ඕපන් කරගන්න ඕනේ. ඊළඟට මේ අලුත් වර්ක්ෂීට් එකට ගිහිල්ලා අපිට පුළුවන් ලේයර්ස් වලින් මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා ග්‍රේඩියන්ට් වලට ගිහිල්ලා අපිට කැමති ග්‍රේඩියන්ට් එකක් ඒ වගේම කැමති ස්ටයිල් එකක් කැමති විදිහට මේ ඔප්ෂන් ඇඩ්ජස්ට් කරලා යොදා ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට හදාගත්තාම පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි මුලින් හදාගත්ත ෆොටෝ එකට ගිහින් select කියන ඔප්ෂන් එක තෝරලා color range කියන එක select කරගන්න ඕනේ. මේ color range එක select කරගන්න එකෙන් අපි කරන්නේ මේ යම් කිසි ෆොටෝ එකේ ඒ තැන තියෙන color එක එහා මෙහා ගෙනියන්න පුළුවන් කරන එක. අපි දැන් මේ විදිහට මේ drop icon එක මේ කණු පාට පස්සේ මුලට කියලා click කරන්න ඕනේ. අපිට මේ විදිහට මේක select වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ Photoshop වල moving tool එක click කරලා මේ විදිහට මේ select කරගත්ත කොටස අලුත් worksheet එකට ගිහින් දාන එක. ඊට පස්සේ අපිට පුළුවන් CTRL එකයි T letter එකයි ඔබලා මේ විදිහට ෆොටෝ එක adjust කරගන්න. මේ ෆොටෝ එක මේ විදිහට ඇඩ්ජස්ට් කරගත්තාන් පස්සේ අපිට තියෙන්නේ එන්ටර් බන්න. ඊට පස්සේ අපි යොදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ. ඊට පස්සේ කන්ට්‍රෝල් එකයි A1යි ඔබලා සිලෙක්ට් ඕල් කරගෙන කන්ට්‍රෝල් එකයි C1යි ඔබලා කොපි කරගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් අලුත් වර්ක්ෂීට් එකට ගිහිල්ලා කන්ට්‍රෝල් එකයි V1යි ඔබලා මේක පේස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ පේස්ට් කරගෙන කලින් විදියටම control එකයි T එකයි ඔබලා මේ background image එක අපි මේ crop කරගත්ත image එකට වඩා විශාල කරගන්න ඕනේ. ඉතින් එහෙම ක
කරගන එන්ට බබන් පස්සේ අපිට කරන්න තියන්නේ ලේට් ඔප්ෂන් එකට ගිල්ලා අපිට දැ මෙතන පේනවා ලේ දෙකක් හැදිල තියෙනවා හෝල්ඩ් කිය කොබලා විදිහට මෝස් පොයින්ට මෙතට මු කරලා ක්ලික් කරන එක එතෝට නිකම්ම මේ ගැලක්සි පික්ච එක මේකට වැටනවා අපිට බලාගන්න පුළුවන් ඊට ලේ එක ක්ලික් කරලා මේ විදිහට මේ ෆොටෝ එකට ගැලපෙන තැනකට එනකම් මාරු කරගන්න පුළුවන් මේව තමා අපි ගැලක්සි ලෝගෝ එකක් හදාගන්න ඉතින් ඔයාලට මේක ගැන මොනවාරි දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා ෂෙයා කරන්න අලුත් වීඩියෝ එකෙන් ආයෙත් පාඩක් හමුවෙමු